වෙල්කම් කියලා පිළිගන්නවා සෙලොන් අයි බෑක්පැකර් channel එකට. අද අපි මේ jet ski පදින්න තමයි ආවේ මේ මගේ පිටිපස්සෙන් පේන jet ski. අපි මෙතන මේ දැන් දෙකකම වගේ jet ski බැලුවා. මෙතන තමයි අපිට ටිකක් අඩුවට හම්බුනේ. මේ අපි ඉන්නේ දැන් මේ සාද පැත්තේ. මේ තියෙන සාදවල තියෙන මේ පරණ building set එක. ඒ වගේම මේ අපි ඩුබයි පැත්තෙත් බැලුවා. ඩුබයි පැත්තේ මේ jet ski එක දිරාම් 120ක් වගේ තමයි කිව්වේ අපිට පැයකට. මෙතන අපිට පොඩ්ඩක් අඩුවට හම්බුණා පැයට 100ක් වගේ වෙන්නේ. අපිට කැමති ගානක් මෙතන පදින්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට දිරාම් 100ට අරගෙන පැයක් දෙන්නේ තුන් දෙනෙක් මාරු කරලත් මෙතන පදින්න පුළුවන්. ඒකින්ද මෙතන ලොකු බෙනිෆිට් එකක් තියෙනවා ඒක. මොකද අපිත් එක්ක මේ අද ඇවිල්ලා ඉන්න dev vlog channel එකත් බලන්න. අපි මේ පල්ලා description එකේ අනිවාර්යෙන් එයාගේ link එක දෙන්නම්. ඒ channel එකත් බලන්න. අපේ ලංකාවේ කෙනෙක් සිංහලෙන් තමයි මේ ඉංග්‍රීසියෙන් තමයි මේ channel එක කරන්නේ. හරි එහෙනම් අපි මේ බලමු jet ski experience එක කොහොමද කියලා. අපි මෙතනදී මේ ගොඩක් මේ jet ski පදින ගැන information ගත්තා. මෙතනදී මේගොල්ලෝ කියන්නේ අර අපිත් එන්න කලින් online එකේ ගොඩක් online check කරා මේ jet ski ගැන. එතකොට අපිට දැක ගන්න පුළුවන් උනේ ගොඩක් scam තමයි මේ ගැන. ඒ වුණාට මෙතනට ආවට පස්සේ මේගොල්ලෝ කිව්වේ අපි මේ jet ski වල ගිහිල්ලා මොන හරි video එකක් photo ගන්නවා නම් ගොඩක් ළඟට යන්න නැතුව කරන්න කියලා තමයි පොඩි distance එකක් තියාගෙන කරන්න කියලා තමයි මේගොල්ලෝ කිව්වේ. මොකද ඒකට හේතුව වෙන්නේ මේ ගොඩක් අය අර ළඟට ෆොටෝ ගන්න ගියාට පස්සේ මේ දෙක එකට වැදිලා ස්ක්‍රැචස් වෙන හේතුවට තමයි මේකල එහෙම කියන්නේ. එහෙම තත්ත්වයක් ඇති වුණොත් දිරම් 3000 4000 ෆයින් එකක් ගෙවන්න බලන් මේ ඒක මේ 3000 4000 ෆයින් එකක් වගේ ගෙවන්න වෙනවා. ඒ වගේම මේ jet ski එක ගන්න කලින් අපි මිරේජ් ඩී එක දීලා ඇප්ලිකේෂන් එකක් දෙනවා මේකලෝ. ඒක හරියටම රීඩ් කරලා තමයි මේ jet ski එකක් ගන්න වෙන්නේ. ඒ වගේම ෆොටෝ ගන්න නියම ප්ලේස් එක දැන් අපි jet ski එකේ රයිඩ් එකක් ගිහිල්ලා පෙන්වන්නම් මේ කොහොමද jet ski එකේ අපේ එක්ස්පීරියන්ස් එක කියලා. හරිද අපි ski jet එක පදින්න යන්නේ. දැන් මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. දැන් ඉන්නවා ඩෙක් ලොක් ඉන්නවා. මෙයා මෙතන දැන් මේ එක්ස්ප්ලেইন කරනවා. මෙයා කියනවා හරිද මෙයා පින්තූරයක් ගන්නවලු මේකේ. හරි. එතකොට මේ එයා පස්සේ අපිත් කතා කරන්නේ පින්තූර බලවලු. පොඩ්ඩක් අමාරුයි මේක කන්ට්‍රෝල් කරගන්න. මොකද වතුර පාරත් එක්ක රැල්ලත් එක්ක පොඩ්ඩක් උඩට එනකොට ටිකක් අමාරුයි මේ කන්ට්‍රෝල් කරගන්න. මේක මේ දිරම් 100 තියලා කතර පස්සේ පෑයක් පදින්න පුළුවන්. ඒ වගේම මේ පෑය තුනත් කිනේට හරි මාරු කර පදින්න පුළුවන්. ඒක හොඳ බෙනිෆිට් එකක් මෙතන තියෙන. ඒ වගේම මේක මොකද තීරීම් මොකුත් කරන්න බෑ. මොකද දෙන්න කලින්ම මේගොල්ලෝ ෆොටෝස් ගන්නවා අපිත් වීඩියෝ එකක් ගත්තා.
මොකද වැඩි ආරක්ෂාවට කියලා අපි වීඩියෝ එකක් කරන් තියාගත්තා. මෙතනදී මේ ඒ වගේම මේ මෙතනට එන්න ඕන නම් මෙතන තියෙන මාම්සාර් පාක් එක තියෙනවා. මාම්සාර් පාක් එකත් එක්කම තියෙන්නේ. මාම්සාර් පාක් එක තියෙන්නේ ඩුබයි පැත්තේ. මේ ලොකේෂන් එක තියෙන්නේ සාජා පැත්තේ. ඔගොල්ලෝ එනවා නම් මේ මෙතනට ඇවිල්ලා බලන්න. අපි මේ යට ඔයගලන්ට මේ Google Map එකේ මේ Google Map එකෙන් මේ මේක දාන්න ලොකේෂන් එක. ඔයගලන්ට මේ ලොකේෂන් එක බලලා මෙතනට ආව හැකි. අපි මේ මේ ප්ලේස් එක ගොඩක් රෙකමන්ඩ් කරනවා. මොකද මේ මෙතන ටිකක් ගණන් අඩුයි වෙන තැන් වලට වැඩිය. ගානත් අඩුයි වෙන ටූරිස්ට් ස්පොට් එකක් ගානත් අඩුයි. මේ ප්ලේස් එක සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අද අපි ඩුබයි වල තියෙන ලස්සන පාක් එකකට ආවා. ඒ වගේම මේ මේ පාක් එකේ බාබකියු දාන්නත් පුළුවන්. අපි බාබකියු එක මේ වීඩියෝ එකෙන් පස්සේ මෙතනදී පෙන්වන්න. ඒ වගේම මේ මගේ පිටිපස්සෙන් පේන්නේ බීච් එක. මේ පාක් එක මේ අපි දැකලා තියෙන වෙන පාක් වලට වැඩිය ගොඩක් වෙනස් පාක් එකක්. මොකද කිව්වොත් එහෙම මේ පාක් එක වගේම බීච් එකත් පිටිපස්සේ තියෙනවා. ඒකින්ද ගොඩක් ලස්සනයි මේ පාක් එක. ඒ වගේම ගොඩක් තියෙනවා එන්ටර්ටේන්මන්ට් පාක් එක ඇතුලේ. මේ වීඩියෝ එකෙන් පස්සේ පෙන්නන්නම් අපි මේ මෙතන බාබකියු මැෂින් එකක් ගෙනල්ලා අපේ කට්ටියත් එක්ක බාබකියු දැම්මා. ඒ වගේම මේ මෙතන ස්විමින් ෆුටේජ් වගේකුත් තියෙනවා. අපි ඒකට ඒ ටික මේකට ඇඩ් කරන්න. ඒ වගේම මේ පාක් එකේ චාර්ජස් කිව්වොත් එහෙම මේ ඩිරම් පහක් වගේ වෙන්නේ ඇතුලේ එන්ට්‍රස් පී එක. අර කොවිඩ් තත්ත්වෙත් එක්ක මේ මේගොල්ලෝ මේ ටිකට් එකක් මෙතන ගන්න අවශ්‍ය වෙන්නේ අපේ මේ ඩුබයි වල පාවිච්චි කරන ආර්ටේ නෝල් කාඩ් එකෙන් මෙතන ටැප් කරලා අපිට ඇතුළට ඒ මේ අවස්ථාව දෙනවා මේ පාක් එක ඇතුලේ. ඒ වගේම මේ තව දෙයක් මෙතනදී වෙන්ස්ඩේ වුමන්ස් ලාට විතරයි වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම කිඩ්ස් ලාට අපි පෙන්වන්න දැන් මේ වීඩියෝ එකේදී මේ මේ හරිය කොයි වගේද. ඒ වගේම රෑට බාබකියු දාන්න පුළුවන් මේ හරිය බාබකියු මැෂින් තියෙනවා. නැත්නම් මේ මෙතන ගොඩක් ෂොප් තියෙන ඔයගලන්ට බාබකියු මැෂින් එකක් සල්ලි දීලා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් යමු ඉස්සරහට.
in the sky, gazing far into the night. I raise my hand to the fire, but it's no use, 'cause you can't stop it from shining through. It's true, baby, let the light shine through. If you believe it's true, baby, won't you let the light shine through for you. In the sky, gazing far into the night. I raise my hand to the fire, but it's no use, 'cause you can't stop it from shining through. It's true.